ඔබ නැවතත් සිකුරාදා මල් පාර වැඩසටහන සමගින් ඔබට විශේෂ නිවේදනයක් තිබෙනවා සිහිපත් කරන්න. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඝනකාධිකරණ අධ්‍යනාංශයේ විසින් මෙහෙවනු ලබන මාස්ටර් ඔෆ් ප්‍රොෆෙෂනල් අකවුන්ටින් පශ්චාත් උපාධිය සඳහා අයදුම්පත් දැන් කැඳවීම සිදුවෙනු ලබනවා. අයදුම්පත් භාර ගන්න අවසාන දිනේ 2017 දෙසැම්බර් මස 22 වන අතර පාඨමාලාව පෙබරවාරි මස ආරම්භ කරනු ලබන බවට අපට සිහිපත් කර තිබෙනවා මේ නිවේදනය ඔබේ දැනගැනීම පිණිස. පරිකල්පනෙන් සහ වින්දන හැකියාවන්ගෙන් තොර වෙච්ච මිනිසුන්ගේ ජීවිත සමස්ත කාලය පුරාම හරි අපූරු විචිත්‍රවත් එකක් බවට පත්වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔවුන් වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඔන්න ඔහේ ජීවත් වෙන නිසා. හැබැයි ඒ මිනිස්සු තුළ කවදාවත් හරියාකාර කම්පනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම සමාජයේ දිහා බලන්න, මිනිසුන්ව කියවන්න, විනිවිද දකින්න ඔවුන්ට ඥානනේ ලැබෙන අවකාශය හරිම අඩුයි. හැබැයි මගේ මේ දකුණු පස්සෙන් ඉඳගෙන ඉන්න මේ බොහොම සරල තරුණයා අපේ ජීවිත තුළ කම්පනයක් නැති කළා. විටින් විට වරින් වර මේ මාධ්‍ය අවකාශය තුළ පවා අපි ඔහුව හඳුනා ගන්න මේ රූපමය අවස්ථාව ඉවහල් කරගන්න. හොඳම සහාය නළුවා චන්දන දේශප්‍රිය. කවද එන්න පුළුවන් වෙයිද කියලා වෙන වට්ටුවකට මාව දානවා කියලා ලොක්කා තමයි කේම කරුවේ. විජයට ගියන් ඇවිල්ලා ඉන්න කියලා හෙයියකු මේකේ උන් හරියට මන්දියයි බලන්නේ අපේකට පිටේක ක්‍රින්ගලා වගේ නේවා. උඹ තවත් ඔය උසාවි ගානේ පොලිසි ගානේ මං ඉඳ කරක් ගන්න ඕනේ නෑ බං. පොඩි දෙයටත් පන්සල් පල්ලි ගානේ මල්ලට්ටි අරන් යන ලොක්කා මේ පාර මාව බේරගත්තේ පන්සල් එක්ක යන්න නෙවෙයි බං. අපේම මාධ්‍ය සගය චන්දන දේශප්‍රිය වික්‍රමසිංහ සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. මං හිතන්නේ මේ නම මොකක්ද කියලා ඇහුවාම සම්පූර්ණ නම කියන අයවලුන් අතර මම අඳුනගත්තු එක චරිතයක් තමයි ඔබ. සමහරවිට නම ඇහුවාම නමේ මුල් කෑල විතරක් කියලා ඉවර කරන්නේ නැහනේ. මං එහෙම දැකලා තියෙනවා ගොඩක් විට. ඔව් මේ විශේෂයෙන් මම මගේ නම සම්පූර්ණ නම කියනට ආසයි. අනිත් එක තමයි මගේ නම් සම්පූර්ණ නම නොකිව්වොත් නම දෙකට තුනට එකට දෙකට කැඩුවොත් වෙන වෙනත් අයව තමයි හඳුන්වා ගන්න. ඉතින් මම හඳුන්වා ගැනීම නිසා මම මගේ සම්පූර්ණ නම මම පාවිච්චි කරන හැම වෙලේම. හොඳයි. ඒ සම්පූර්ණ නමත් එක්ක මම හිතන්නේ ජීවිතේ ලොකු දුරක් ලොකු ගමනක් යන්න මීට අවුරුදු ගානකට කලින් හොඳ අඩිතාලමක් දාගත්තා. ඒකේ පියවරෙන් පියවර ඉස්සරහට යනවා. අපි දැකපු අවස්ථාව මම හිතන්නේ ඔබේ ජීවිතේ වෙනස්ම පිටුවක් එකතු කරනවා. අපි යමු ඒ අතීතයට. වැඩි ඈතක නෙවෙයි ඒ අතීතය. ඔව්. මීට වසර එකමාරකට විතර කලින් අන්තර්රාජ්‍ය සේවා කෙටි නාට්‍ය උළෙලේදී ස්වාධීන රූපහයන් නියෝජනය කරමින් අපි අරුණ දිසානායක අපේ දිසා අයියා එකතු වෙලා දිසා අයියා ජනක මංජුලා අක්කා අපේ සඳුන් අයියා අපි චංචලා අක්කා අපි කට්ටිය එකතු වෙලා තීරණය කර පොඩ්ඩක් අපි අමුතු වැඩක් කරමු කියලා. ඒකේ නිර්මාණයක් විදිහට තමයි තුන් දෙනෙක් තනියෙන් කියන කෙටි නාට්‍ය එන්නේ. ඒ නාට්‍යයේදී මට චරිතයක් දිසා අයියා දෙනවා. ඒ චරිතය මේකල අවසානයේදී මට හොඳම සහාය නළුවා වීමේ අවස්ථාව ලැබෙනවා. ඒක මගේ ජීවිතයේ ගොඩක්ම විශේෂ සංදිස්ථානයක්. මම පාසල් කාලෙවත් නැත්තම් මගේ මේ
ආපු ගමන්මගේ කිසිම විටකම වේදිකා නාට්‍යක රඟපාල නැහැ. ඉතින් ඒකේදී රඟපාපු පළවෙනි නාට්‍යයේදී මට ලොකු දෙයක් කරන්න හම්බෙච්ච ගැන ලොකු සතුටක් තියෙනවා. අනික තමයි අපි කණ්ඩායමටම හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම අංග රචනය, හොඳම නෙලිය, හොඳම සංගීත නිර්මාණය ඇතුළු හොඳම සහාය නළුව සම්මාන පහක් අපේ නාට්‍යයට හම්බ වෙනවා. ඒ සම්මාන වලින් වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගන්නේ අපි. ඒක ස්වාධීන රූපවාහිනියේ බොහෝ පිරිසක් අපිට ඒකට උදව් කළා. එතනදී අපිට අපි අයදුම් කරපු පළවෙනි නාට්‍යෙම අපිට ස්වාධීන රූපවාහිනියට සම්මාන පහක් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඒ නිර්මාණාත්මක ස්වාධීන රූපවාහිනී සේවයේ ගොඩාක් අය සහෝදරත්වයෙන් මේ නාට්‍ය බලන්නත් ආව. අපිට හැම වෙලෙම මුණගැහෙන හැම වෙලෙම අපිව දිරිමත් කරා. මං හිතන්නේ දිරිමත් කිරීම තමයි අපේ ජයග්‍රහණයට හේතු වෙන්නේ නැත්තේ. හැම තැනම මම දැකලා තියෙනවා චන්දන කතා කරන දෙයක් තමයි සහෝදරත්වය ගැන, එකමුතුකම ගැන. මං හිතන්නේ මං මේ ළඟදී වැඩසටහනක දැක්ක ඔබ කියනවා සිනමාව තුළ ඔබට වෘතාන්ත චිත්‍රපට හරහා යම්කිසි ගමනක් අනාගත ඉලක්කයක් සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා නම් මේ එකමුතුකමින් තමයි මං මේ වැඩේ කරන්නේ, මට ගැම්ම තියෙන්නේ එතන කියලා. මේක මේ හැමෝම මේන්ටේන් කරන්න උත්සාහ කරන දෙයක්. හැබැයි හරිම පුංචි කාලයක් ඇතුළතදී පවත්වා ගැනීම පිළිබඳව මේ පුද්ගල බද්ධව අපි ලොකු විෂමතාවක් දකිනවා. ඇයි එහෙම තැනක ඉන්නේ? එකමුතුකම තමයි මම දකින දේ. මගේ ගමන් මගේ හැම වෙලෙම මට මෙච්චර දුරක් එන්න හම් වෙලා තියෙන එකමුතුකම හින්ද සහ මගේ වටේ හිටපු නෑදෑයෝ, ගුරුවරු, මගේ සහෝදර සහෝදරියෝ, අම්මා, ඒ ඇරුණම මගේ හොඳම මිතුරු පිරිසක් ඉන්නවා. පාසලේ ඊට අනුතු ඇරුණම ජාතික තරුණ සේවා සභාවේ, ඊට ඇරුණම ස්වාධීන රූපවාහිනී සේවයට ආවම මේ ඉන්න වටේ ඉන්න සහෝදරත්වය තමයි හැම වෙලෙම දුකද සැපද සහ ජීවිතයට ආපු හැම අභියෝගයකදීම මගේ ළඟින් අතාල්ලගෙන වගේ හිටියේ. හැබැයි මේ හැම ජයග්‍රහණයකටම මාව කිසිම දවසක නාට්‍ය රංගපාල නැහැ කිව්වා. මාව දිසාය කියනවා මේ ඔබ තමයි මේකට හොඳම මිනිහා. ඉතින් ඒ දීපු අවස්ථාවම සහෝදරත්වය තමයි. නැත්තම් ඇත්තරම නාට්‍ය කරපු බොහෝ පිරිසක් ඉද්දි මාව තෝරගත්තේ ඇයි කියන තැනට මට අදට ප්‍රශ්නයක්. හැබැයි සම්මානය ගත්තමකෝ ඕක උඹට කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා කියලා. ඒ මාව විශ්වාස කරපු සහෝදරත්වය මම හැමදාම විශ්වාස කරනවා. නැහැ අපේ කැමරා ඩිවිෂන් එකේ චන්දන කියලා කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. මොකද දැන් විනෝද චාරිකාවක් යන්න ගියා චන්දනගෙනම අපි සිහිපත් කරනවා. සාමාන්‍ය ටිකක් දුර බැහැරක ගිහිල්ලා එපා වෙන වැඩක්, මම කියන්නේ මේ වැඩ කටයුතු එපා වෙනවා කියන දෙ නෙවෙයි. හැබැයි මේ ටිකක් අපි කියන්නේ මේ කාලයක් ගත වෙන දේවල් වලට අපි චන්දනව එකතු පාදු කරගෙන ඒ ගමන යන උත්සාහ කරනවා. ඒ තරම් අපේ හැමෝගෙම හිතවලට අවුරුදු ගානක ඉඳලා දැනිච්ච මනුස්සෙක් හැටියට තමයි අපි චන්දනව හඳුනගන්නේ. ඉතින් ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශන උණුව සමරයන් සමරේ වැඩසටහනෙත් මං හිතන්නේ විශේෂ අවස්ථාවන් කීපයක් ඔබට ලැබෙනවා. අපි ටිකක් බලලා කතා කරමු ඒ ගැන. ඉතින් කොහොමද? රක්ුණා චුට්ටක්. මේ දවස්වල මෙයාට මේ එහෙම එහෙ වැඩිය දකට හම්බ වෙන්නේ නැහැ. ඈ? ඔව්. දන්නවද හේතුව? නෑ දන්නේ. තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. එහෙමද? පුතෝ දැන් නම් බෑ, වගකීම් වැඩි. හොඳේ වගකීම් මා වගකීම් දරාගෙන ඉන්න වෙනවා. හැබැයි ඔය බබාල හම්බෙන්න ඉන්න කාලේ අපේ හාමිනේ නම් මේ ගෙදර පින්තූරු එහෙම බබාල පින්තූරු එහෙම ලැබුවා. ඊටත් වඩා පොත්පත් කියවන්න ඕන. හොඳට දැනුමක් එනවනේ එතකොට. ඔව්. ඔයා කියන්නේ දැන් මේ ඒ වගේ බබාලානේ හම්බෙනවා කියන්නේ. දැන් අපේ උන්ද ලස්සන පින්තූරයක් ගෙනල්ලා එල්ලගත්තා. ඒ විදිහේ බබෙක් හම්බෙන්න කියලා. ඒක තමයි. ඔය පොත්පත් කියවන එක ගැන මම කියනකොට මම කිව්වේ අපේ උන්ද කියුවේ මේ අන්තිමටම කියුවේ අඹයාලු. දෙන්නේ කවුද? එහෙමද? දෙන්නේ. ඔයා කියන්නේ අපේ උන්ද කියුවේ මේ මොකද්ද තුන් යහළු වික්‍රමේ අන්න 3 3 3 අන්න 3 තුන් යහළු. හේ මොකද අපේ උන්ද මේ දවස්වල කියවන්නේ? අලිබබා සහ හුරු 40. මම පොත අරන් එන්න. නෑ අපේ මිතුතුන් තිදෙනෙක් මං ඉදන්නේ අපි දකින්නේ. කොහොමද මේකට අවස්ථාව ලැබෙන්නේ ඔබට? මේකට අවස්ථාව හම්බුනේ අපේ එස්කේ විතානගේ මහත්මයා. එතුමා මට දීපු විශේෂම දෙවෙනි අවස්ථාව ඕක. පළමු අවස්ථාව තමයි මගේ මාව තෝරගන්නවා ස්වාධීන රූපවාහිනී සේවයට ආපු අලුතම පොහොදා ටෙලි නාට්‍යයක තිරපිටපත ලියන්න කියලා. එතනදී මට ඒක හොඳ අවස්ථාවක්. මං තිරපිටපත ලියලා තිබුණාට ටෙලි නාට්‍යයකට ප්‍රවීණ නළු නිලියන් හරහා එකන මගේ නිර්මාණයක් එළි දකින්න මට අවස්ථාවක් උදා කරලා දුන්නේ එස්කේ විතානගේ මහත්මයා. එතුමන්ට මං හදපිරි ස්තුතිය පිරිනමන හැමදාම ආදරේ.
මොකද ඊට පස්සේ සමරයන් සමරේ වැඩසටහන කරද්දී පටිගත කිරීමේ ශිල්පියා විදිහට මාත් දායක වෙනවා. එතෙන්දී ආරෝෂය, දිසා අයියා මේකප් ආටිස්ට් විදිහට යනවා. අපි හැමෝම ගියාම අපිටත් පොඩි කෑල්ලක් දෙනවා, මේ මේකත් කරලා බලමු චන්දන මල්ලි, මේකත් බග් කළා අපිට එකතු වෙලා කරන්න කියලා. ඒ දීපු අවස්ථාව අපි ඉතාමත් කැමැත්තෙන් බාර ගන්නවා. කියන්නේ පෙනී ඉන්නවට වඩා අපි හැමෝම අර පොඩි සතුටු හිතෙන දෙයක් කරන්න ආස හිතලා හිටපු කට්ටියක්, උණෙන් හිටපු කට්ටියට බෙහෙත් දුන්නා වගේ තමයි වැඩක් උනේ. ඉතින් SK විතානගේ මහත්මයා හින්දා තමයි ඇත්තරම සමරයන් සමරේ වැඩසටහනට අපිට සහභාගී වෙන්න ලැබෙන, ඒහරා මුංචි ජනප්‍රියත්වයකුත් ලැබෙන, ඒ ගැන ලොකු සතුටකුත් තියෙනවා. හා, දැන් අපේ මේ රූපවාහිනී මහගෙදර අපිට හමු වෙන තවත් පෞලි සමාජිකයෙක් එක්ක තමයි අපි මේ පිළිසඳර අරගෙන යන්නේ. කෙටි විරාමයක් ලබාගෙන යලිත් අපි එනවා මේ පැත්තට. සැහැල්ලුව තියෙන්නේ අතෑරීම තුළ. උඹේ ආදරේ තරියට ඉටි වගේ උණු වෙනකොට වැක්කිරෙනවා. කොහොමද මෙහෙම ලියන්න පුළුවන් වුනේ? අපි යන්නේ පිටකොටුවට. ඔව්, අද වෙනකොට පිටකොටුව සමාජාල වෙබ් අඩවි වල, කියන්නේ Facebook page එකක් විදිහට ජනප්‍රිය වෙලා තිනවා. මට කියන්නේ ඒකේ ඒ page එක ඇතුලේ සාම Facebook පිටුවල ගොඩක් ඉන්න පිරිසට වඩා වෙනස් පිරිසක්, කියවන පිරිසක්. මට ගොඩක්ම ආසාව ඇති වුණේ පිටකොටුව කියන එක මම Facebook වලට ගේන්නේ. ඊට කලින් මට අවස්ථාවක් හම්බ වෙනවා ලක්බිම් පුවත්පතට තීරු ලිපියක් ලියන්න පිටකොටුව කියලා. ඒකේ මම තීරු ලිපි 45ක් විතර ලියනවා. අනාගතේ මගේ හීනයක් තියෙනවා නොබෝදිනකින්. ඒ ලිපි ගොනුව එකතු කළා පොතක් විදිහට එළිදක්වන්න. ඉතින් ඒක මේ අවස්ථාව මට දුන්නෙත් ඇත්තටම අර කිව්වා වගේම සහෝදරත්වයෙන් සලකපු යාළුවෙක්, රංජිත් සමරකෝන් කියන ආදරණීය සහෝදරයා. එයා කතා කරලා කියනවා මෙන්න මෙහෙම ලියපම වෙන විදිහකට කියලා. ඉතින් එතනදී සාමාන්‍ය කොළම් ලියන විදිහට වඩා වෙනස් විදිහක් ලියන්න මම හිතුවා. පොඩි නියන් කවි ලියන විදිහට කොළම් එකක් ලියන විදිහ ලියන්නේ කොහොමද කියලා පොඩ්ඩ ට්‍රයි කරාට පස්සේ ඇත්තට මේක ජනප්‍රිය වුණා. පසු කාලිනව පුවත්පතට ඒක 45ක් විතර කොටස් ලිව්වට පස්සේ මම්ම කියලා ඒක නැවැත්තුවා ඇති කියලා හිතලා ඒකට තෝරගත්තෙත් එදිනෙදා සමාජයේ සිද්ධ වෙන සිදුවීම්. ඒකදී බොහෝ දුරට එදා සමාජයේ කතා බහට ලක් වෙන බොහෝ සිදුවීම් වලට මට ලියන්න පන්නරේ ලැබුණා. ඉතින් ඒ ලියලා ඒක තැනකදී හොඳම තැනදී මට අතරින් එක හොඳයි කියලා හිතුණා. ඊට පසුව ඔහොම ටික දවසක් ඉන්නකොට මම මගේ Facebook ගිනුම හරහා කවි ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ යාළුවෙක් කතා කරලා කිව්වා මගේ රන්දික කියලා, ඕක කොහොමනේ අපි පොඩ්ඩක් page එකක් විදියට කරමු කියලා. ඊට පස්සේ එයා ඒක එයාම design කළා. ඒ ඔක්කොම මම අදහස යවනවා, එයා ලියනවා. ඊට පස්සේ ගිහන් වික්‍රමසිංහ කියන මගේ යාළුවා, එයා ඒකට තවත් නිර්මාණකාරයෙක් එකතු වෙනවා. ඒතකොට එයා තමයි දැන් design විදියට වැඩ කරන්නේ. ඉතින් බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර හොඳයි. අර වල්පල් තියෙන එක ඇතුලේ හොඳ දෙයක් කියන්න උත්සාහ කරන, මොකද පොත්පත් වලින් බොහෝ මිනිසුන් ඉවත් වෙලා තින්නේ, අපේ પરම්පරාව විශේෂයෙන් ඈත් වෙලා ඉන්නේ. ඊය ඇතුලේ මං හිතන්නේ නිතරම ගැවෙන Facebook ඇතුලේ කියවන්න පොඩි දෙයක් හැඩට ලියන්න පුළුවන් නම් කියන try එක තමයි මම දෙන්නේ. අලුත් හැඩමාන, අලුත් තාල තමයි හැම වෙලෙම චන්දන හොයාගෙන යන උත්සාහ කරන්නේ. මට හිතෙනවා ඔබ හරිම සරල විදිහට මේ සමාජයේ සංකීර්ණ සිදුවීම් දකින්න උත්සාහ කරන පුද්ගලයෙක් කියලා. ඔබේ කෙටි චිත්‍රපට ඔස්සේත් මම හිතන්නේ ඔබ ඒ කාරණේ තරණය කරන්න හැම මොහොතකම උත්සාහ දරුවා. මට ඔබේ චිත්‍රපට පිළිබඳව කතා කරන්න අවශ්‍යතාව තියෙනවා මං. නමුත් ඊට කලින් මට කියන්න, මේ සරලකම, මේ මිනිසුන්ව කියවීම, මේ සමාජයේ සිද්ධ වෙන සුවිසල් ගතිකයන් ඔබ කොහොමද මේ තිරයක් මතට අරගෙන එන්නේ? කොහොමද එහෙම හිතන්න ඔබ පුරුදුනේ? ඔබ ගමේ කොල්ලෙක් නිසාද එහෙම ඔබට හිතන්න ශක්තිය හම්බ වුණේ? ඔව්, මේ විශේෂයෙන්ම ගමටත් වඩා හැම වෙලෙම මට ජීවත් වෙන්න හම්බුනේ මං වගේම සීමිත අවශ්‍යතා පිරිසක් සපුර ගන්න, අමාරුවෙන් සපුර ගන්න සහෝදරයෝ ටිකක් එක්ක. ලොකු උසස් පැලැන්තියේ යාළුවෝ මට හිටියේ නැහැ. මම මගේ ගම මොන්රාගල වැල්ලවායේ. එතනදී මගේ මං ගියත් ළමයි 150 200ක් ඉන්න ගම්පංගු කනිෂ්ඨ විද්‍යාලයට මුලින්ම 11 අවසර වෙනකන්. ඊට පස්සෙ ජේම් කුමාරදාස විද්‍යාලයට මාස 6ක් විතර නොවෙයි. ඊට පස්සෙ මට කිරිබත්ගොඩට එන්න හම්බ වෙනවා. ඒකත් මේ විභාගයක් පාස් වෙලා එහෙම නෙවෙයි, මගේ ලොකු අක්කා උදව් කළා. ඒ මාර්ගෙන් එන්න හම්බ වෙනවා. ඒ හරහා තමයි මට කොළඹ ඇවිල්ලත් මට ලොකු උසස් පැලැන්තියේ යාළුවෝ නැහැ. මගේ වගේම යාළුවෝ තමයි මට ඇසුරු කරන්න හම්බෙන්නේ. ඒ දේවල් ඇතුලේ මම ඇත්තටම තරුණ සේවා සභාවත් එක්ක සම්බන්ධ වෙලා නිස්කෝ වීඩියෝ පාඨමාලාව කරාට පස්සේ මට ආසාවක් හිතෙනවා චිත්‍රපටි ගැන. ඉතින් ඒක ලොකු චිත්‍රපටි වලට වඩා පොඩි චිත්‍රපටි ඉස්සල්ලා කරන්න ආසෙ හිතුණා. ඊට කලින් ෆිල්ම් ෆෙස්ටිවල් ගොඩක් මම බැලුවා. ඉතින් ඒ ඇස්සේ මම අත්දැකීම් කොහොම හරි ඉතා සරල විදිහට කරන්න, එකක් තමයි සීමිත උපකරණ ප්‍රමාණයක් අපිට තියෙන්නේ.
ඒ දේවල් ඇතුළේ අපිට දාගන්න පුළුවන් කැරක්ටර්ස් ප්‍රමාණය අඩුයි. ඉතින් ඒකින්ද අපේ පන්තියේම සිතුවිල්ලක් හිතලා කරන එක ලේසි. ඇත්තටම උසස් පැලැන්ති දෙයක් හිතුවොත් අපිට ගයක් ගැනම හිතනකොට ෂෝට් ෆිල්ම් එකේ පා වෙනවා. වාහනයක් ගැන හිතනකොට මෙපා වෙනවා. ඒ නිසා අපිට පුළුවන් දේ කරාට පස්සේ හැබැයි මං හිතන්නේ පුළුවන් දේ කරලා තමයි මේ ෂෝට් ෆිල්ම් එක රිදෙන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ රිදෙන ඒ රිදවපු නිර්මාණය අපි ටිකක් බලමුනේ. එකකට එකක් කමුණපු රූපමය අත්දැකීම් ගැන මට පොඩි සාරාංශකරණයක් දෙන්නකෝ. ඒ මගේ දිනපු චිත්‍රපටි කිහිපයක එකතුවක්. ඉස්සල්ලාම කමා කියන චිත්‍රපටය. මේ කමා කියන චිත්‍රපටයේ බිහි වෙන්නේ ඉතාමත් සුවිශේෂී සිදුවීමක් කරා. කෙටි චිත්‍රපටයක් කරන්න හීනයක්වත් තිබුණෙත් නැහැ. ඒ වෙලේ වෙනකොට අපි කවර මුලින්ම හැකියාවක් තිබුණෙත් නැහැ ඒ වෙනකොට. ස්වාධීන රූපවාහිනී සේවයේ කැමරාංශයේ ප්‍රධානි මාව සේවයට බඳව ගත්තෙත් එතුමා. එතුමා නිසා තමයි අද මේ පිටන පුටුවේ වාඩිලා ඉන්නේ. ජයන්ත කරුණාරත්න මහත්මයා කියන අපිට කට්ටියක තුල වෙ නිකන් ඉන්න එක ෂෝට් ෆිල්ම් එකක් කරන්නකෝ කියන එක. ඉතින් ඒ පෙළඹීම හරහා ඇත්තටම මේ කරන්න කරන්න කියලා මේ වද කරපු එකේ අවසානයේම කරන්න මුණා. ඇත්තටම මං හිතන්නේ ඒක තමයි අපිට පෙළඹීමක් ඇති කරේ. එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ ඒ කමා කියන චිත්‍රපටයේ යුනිවර්ටෙක් ෆිල්ම් ෆෙස්ටිවලේ ජාතික මේ වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කරපු පළවෙනි කෙටි චිත්‍රපටිවලේ මේ හොඳම බෙස්ට් ෆොටෝග්‍රැෆි, ඒ කියන්නේ හොඳම කැමරාකරණයයි හොඳම සංස්කරණයටයි හිමි සම්මාන ගන්නවා. ඒක මම අධ්‍යක්ෂණයට සම්මාන හිමි කර නොගත්තත් මම කැමරාමන්ට කියපු ප්‍රේම් එක ජජ් බෝඩ් එක ඕකේ කරනවා. මම කියපු සංස්කරණ ක්‍රමවේදයත් ජජ් බෝඩ් එක ඕකේ කරනවා. ඒකේ නොකිය කියන්නේ මම හරි කියන එක තමයි. සහ අපේ කණ්ඩායම මේකේ පිටපත ලිව්වේ නුවන් සමීර, ජයනාත්, ධම්මික, සුරංග, චමින්දවල් ගම්පාය, ඔසඳ, තරිඳු මෙතන අපි යාළුවෝ 7 දෙනෙක් 8 දෙනෙක් එකතු වෙලා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි නිර්මාණයට යනවා. දෙවෙනි නිර්මාණයේ ඇවිල්ලා බෝන් ටුවර්ක් කියන එක කාන්තා හා මාධ්‍ය සාමූහිකය කියන සංවිධානය විසින් කරන කෙටි චිත්‍රපටවලක් විනාඩි 2ක කොමන පොඩි කාලයක් ඇතුලේ කරන්න. ඒකෙදී මගේ බෝන් ටුවර්ක් වැඩ කරන්නට ඉපදීම කියන මාතෘකාව යටතේ කරපු චිත්‍රපටිය ජයග්‍රහණය කරනවා. ඊට පසුව ඇලට් කියන කෙටි චිත්‍රපටය නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ඒ උළෙලෙම ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරපු යූත් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී ජීවිතයේ දවසක් කියන කෙටි චිත්‍රපටය, මේ කෙටි වාර්තා මේ චිත්‍රපටය හොඳම ජූරිය විශේෂ සම්මානයට පාත්‍ර වෙනවා. එතනදිත් විශේෂයෙන්ම කියන්න ඕන, විශේෂයෙන් මේකේ කතාබහට ලක්ුණේ නාගරීකරණය තුළ මිනිස්සුන්ට තමන්ගේ ඇඟේ හැප්පෙන කෙනාව අමතක වීම, සල්ලි ඔහේ වීම හරහා මනුෂ්‍යත්වය අමතක වීම, බැඳීම් ගිලිහී යාම, ඒ දේවල්. ඉතින් ඒ දේවල් ඔක්කොම
කතාබහ කරා ජීවිතය දවසක් වෙන කෙටි චිත්‍රපටියෙන් විනාඩි 8ක් ඇතුළත ඒ චිත්‍රපටයේ විශේෂ සම්මානයට පාත්‍ර වීමත් මම ලැබපු ලොකු ජයග්‍රහණයක්. අනෙක් කාරණාව තමයි මගේ කෙටි චිත්‍රපටියලට රඟපාපු කිසිදු රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට මම කිසිදු ගෙවීමක් කළා නැහැ. මගේ ආදරණීය සහෝදරයෙකුට ගෙවලා නැහැ. ඒ කට්ටිය කැමැත්තෙන් ඇවිල්ලා නෙවෙයි මගේ මං කියලා ඇවිල්ලා ඒ දීපු සහයෝගය නිසා තමයි. ඔවුන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ ලබා දීපු සහයෝගයට අනිත් කෙනෙක් ස්වාධීන රූපවාහිනී සේවයේ කැමරාංශයේ මගේ ආදරණීය සහෝදර පිරිස හැම වෙලෙම මට උදව් කරනවා සහ මාව දිරි ගන්නවා. ඒකත් ස්තුතිවන්ත වෙන්න ඕන. හොඳයි. දවස් ගණන් මහන්සි වුණු ජීවිතයේ දවසක් කෙටි චිත්‍රපටයක රසක් නරඹන්න අපි දැන් ලෑස්ති. ඒකට ගොඩක් තැන්වල උත්තර නැහැ. අඳුර මග හැරෙනවා. පරහිස් බව ගේනවා. හදාගන්න බැරි තරමට වරද්දගෙන අනික්කුන්ට ජීවිතේ කියා දෙනවා. චන්දන මිනිස්සු සාමාන්‍ය චිත්‍රපටයක් නරඹන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන කාලස්කන්ධයක් තරණය කරගන්නනේ. අපි සිනමා ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටි නරඹන්නේ හින්දා සමහර වෙලාවට අපි කාල හැකුළුමක් තුල පවා යම්කිසි වින්දනයක් ලබා ගන්නවා. කාලය ගත නොවී යාමේ ආතතියනොත් අපි පෙළමින් එතනත් අපි වින්දනයක් ලබා ගන්න උත්සාහ කරනවා. දැන් කෙටි චිත්‍රපටයක තියෙන බොහොම සීමිත කාල වකවානුවක්. ඒතුළ මේ ජීවිතේ කියවන්න, ජීවිතේ දිහා බලන්න නිර්මාණකරුව අපිව වෙනස්ම තැනකට අරගෙන යනවානේ. ඇයි මිනිස්සු චිත්‍රපටි වලින් එහාවට කෙටි චිත්‍රපටි නරඹන්න ඕනි? කෙටි චිත්‍රපට කලාව අපේ ලංකාවේ අපේ රට තුළ තවදුරටත් ස්ථාපනය කරන්න මොනවද අපිට තියෙන අඩුපාඩු? අපි ටිකක් කතා කරමු. මේ කාරණා කීපෙම මම අලලා ඔබට ප්‍රශ්න යොමු කරනවා. ඔබට හැකියාව තියෙනක සංවිධානය කරගන්න. ඔව්. කෙටි චිත්‍රපටියක් නරඹන කෙටි චිත්‍රපටි බලනවා නම් මං හිතන්නේ වෘත්තාන්ත චිත්‍රපටි මිනිසුන්ට තේරෙනවා. කෙටි චිත්‍රපටි අපේ ලංකාවේ පිරිසකින් ගොඩක් දුරට ඈත් වෙලා තියෙන්නේ. වර්තමානයේ නොට යම් පෙළඹවීමක් ඇති වෙලා තරුණ පිරිස ඒවට එකතු වෙලා තියෙනවා. කෙටි චිත්‍රපටියක් කියන්නේ සීමිත රූප රාමු. සමහරට කෙටි චිත්‍රපටි සමහර එක රූප රාමුවක් තියෙන කෙටි චිත්‍රපටි තියෙනවා. ඔව්. ඉතින් ඒක ඇතුළ ඒක රංගපාන රංගන ශිල්පියා හෝ ශිල්පිනිය ඒ හරහා කැමරා ශිල්පියා ශබ්දපටිගත කරන්න ඒ අධ්‍යක්ෂකවරයාට හැම කෙනාටම තියෙන සීමිත ඉඩක්. මේ සීමිත ඉඩ ඇතුලේ තමන්ගේ හැමදේම පෙන්වන්න වෙනවා. අනෙක් කාරණාව තමයි වෘත්තාන්ත චිත්‍රපටයක නම් පැය දෙකයි කාලක් පැය විනාඩි 45ක් තියෙනවා තමන්ගේ කතාව කියන්න. කෙටි චිත්‍රපටකරුවා තව විනාඩි දෙකක් විනාඩි පහක් ඇතුලේ සමස්ත කතාවම කියන්න ඕන. ඒක ඇතුළට ඩයලොග් දාන්න බෑ. ඒක ලියුමක් කියවනවා වගේ දාන්න බෑ. ඒක ඇතුළේ රූප රාමුව කියවුවොත් තමයි කෙටි චිත්‍රපටය මේ බලන කෙනාට තේරෙන්නේ. ඉතින් ඒ හරහා කෙටි චිත්‍රපටිය ඇත්තටම කෙටි චිත්‍රපටිය අවබෝධයෙන් බලපු සහ කෙටි චිත්‍රපටිය අවබෝධයෙන් කරපු පිරිසක් අපේ රටේ හිටියොත් බිහි වුණොත් ඉස්සරහට මං හිතන වෘත්තාන්ත චිත්‍රපටි කලාව ලංකාව ඇතුලේ ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒ තරම් දක්ෂ පිරිසක් ඉන්නවා. අනාගත බලාපොරොත්තු සහ මේ සම්මානය මං හිතන්නේ හැමදේටම ආශිර්වාදයක් වුණා. ඒ දේවල් එක්කම ඔබට මේ ගමනෙන් උදව් කරපු අය මතක් කරන්න විශේෂ අවස්ථාවක් ලබා දෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කරා. අපි සිළු දේ මතක් කරන්න ඉඩ වෙන් කරගමු. ඔව්, විශේෂයෙන්ම දැන් මං හිතන්නේ මාව බලන විට මගේ අම්මා අම්මයි අක්කලා හතර දෙනාටයි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සහ ඒ කරපු කැපකිරීමට. අනෙක් කෙනාම තමයි මට මුල් කාලේ අයන්න උගන්නපු ගුරුවරයා දක්වා අන්තිම දැනුම දුන්න ගුරු හැම ගුරුවරයෙක්ටම මං ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ජීවිතේ වැරදුණු තැන් සහ හරිය තැන්වලදී හැම වෙලාවෙම ළඟින් හිටපු ආදරණීය යාළුවෝ හැමතැනම ඉන්නවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අනෙක් එක තමයි අද දවසේ මෙහෙම ඉඳගන්න මට අවස්ථාවක් හම්බුලා ලබලා දීපු සුභාෂිනී අක්කා. මගේ ජීවිතේ විශේෂයෙන් කියන්න ඕන රූපවාහිනී පටිගත කිරීමේ ශිල්පියෙක් විදිහට පළමු වරට සහභාගී වුණේ අක්කගේ වැඩසටහනක් ඇතුලේ, සිරිමැදුර වැඩසටහන. ඊට පස්සේ අද මෙහෙම හම්බ වෙනකොට අද මට මෙහෙම අවස්ථාව දීපු ගැන ලොකු සතුට වෙනවා. සහ ස්වාධීන රූපවාහිනී සමස්ත ඔක්කොරම අපි එක පවුලක් වගේ හැමෝටමත්ම ස්තුතිවන්ත වෙනවා.
මේ ගමන එන්න උදව් කරපු හැමෝටම මෙතනදී මට හදිසි නිසා අමතක වුණා නම් ඒ හැමෝටම ගොඩක්ම ස්තුතියි. කවමදාවත් ඒ හැමෝම කරපු කිසිම දෙයක් මට අමතක නැහැ. වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හැටියට අපිට මුණ ගැහෙන්න හැකියාව ලැබෙයි අනාගත දවසක. ඔව් අවුරුදු දෙකක් වගේ ඇතුළේ. අවුරුදු දෙකක් වගේ ඇතුළත නිර්මාණකරණය සම්බන්ධයෙන් යම් කිසි සීමාවක් තියාගෙන ඉන්නවා නම් ඒ සීමාව බිඳ දමමින් ඔබේ අනාගතය සාර්ථක කරගන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. සමහර වෙලාවට අපි කලා කටයුතු ආරම්භ කරන්න යම් යම් සීමා බන්ධන දාගෙන ඉන්නානේ. ඒවයින් ටිකක් මිදිලා හොඳ ගමනක් යන්න, දිගු ගමනක් යන්න චන්දන දේශප්‍රිය වික්‍රමසිංහ. ඔබේ සම්පූර්ණ නම ඔබ කියනවට කැමතියි කිව්ව නිසා මම ඒ නම කියලාම ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන් ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවායි කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි. හොඳයි අපි අදට සිකුරාදා මල්පාර වැඩසටහනින් සමු අරගෙන යන්නයි සූදානම් වෙන්නේ. ලබන සිකුරාදා දවසේ යලි මුණ ගැහෙන පොරොන්දුවක් එක්ක සුබ සතියක් ඔබට.